නේපාලයේ පැවති ආසියානු රෝදපුටු ක්‍රිකට් ශූරතාවලියේ අනුශූරතාවයේ දිනාගත් ශ්‍රී ලංකා රෝදපුටු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රන්සිංහ මහතා හමු වුණා. අපුවාම මාත් එක්ක ගියා මේ දිග කාලයකට මේක සමාන කරන්න. විනය ප්‍රශ්නයක් තියෙනවා. ඌ අයාලට පාලනය කරන්න බෑ. සාමාන්‍යයෙන් පදාවලිපික් එක අවබෝධයක් එක්ක කුරුල්ල වැඩ යන වැඩ කොටසක් කරනවා. අමාත්‍යංශිකත් එයාලගේ එයාලගේ රාජකාරී ටික පිළිවෙලට කරනවා. අපි අපිලිවල වුණාට ලෝකෙ පිළිවෙලයි. ඇත්ත කතා. දොට ඕක ෆික්ස් කරේ නින්දෙන් ඇහැරලා නෙමෙයි ඉන්නේ ඔය ටූර්නමේ ඔය කප් එක නේ. ඔය කප් එක අඩු තරමින් අවුරුද්දකට කලින්නේ ප්ලෑන් කරන්නේ. ආසිත. අයිය ඔවා ප්ලෑන් කරන්නේ අවුරුද්දකට හමාරකට කලින්. එතකොට අපිට මීට පස්සේ අපි වෙන්න ඕන මාස දෙකකට දෙක හමාරකට කලින් අපි පටන් ගන්න ඕන මේ වැඩේ කො. එතකොට ආවනම් ඒක අපි ළඟ එන්න ඕනේ නැහැ දැන් DG ඉන්නේ ඒකටත්. මේ අලුත් DG කෙනෙකුත් ගෙනල්ලා එතුමාත් ෆුල් කමිටඩ් වැඩේ රස්තියාද මොකර කරනවා. අපි අප්‍රූවල් ප්‍රොසෙස් එකත් සතියකට ගත්ත හැම උනානම් අප්‍රූවල් එක එන. අප්‍රූවල් එක ආපු ගාම ක්‍රිකට් එකට ගිහින් කතා කරනවා. ඒත් එක්කම උනා මට ඩිරෙක්ටිව් එකක් දෙන්නත් පුළුවන් ක්‍රිකට් එකට. මේකට අපි අප්‍රූවල් දීලා තියෙනවා. මේකට උදව් කරනවා. බැඳිලා ඉන්නවා ක්‍රිකට් එක මේගොල්ලොන්ව ෆිලියට් කරගෙන මෙයාලව බලා ගන්න. ඒක අනුව එකක් මේගොල්ලොන්ව බලා ගන්න ඕන. මම මේ ස්පීකර් දාලා කතා කරන්නේ. දෙවනි කාරණය තමයි මේගොල්ලොන්ට දැන් වර්ල්ඩ් කප් එකේ නාලු ඒකට මේ ඉල්ලනවා ග්‍රවුන්ඩ් එකක් ප්‍රැක්ටිස් කරන්න. දැන් අපි ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් කරලාට අපි මුදල කොනකට කරලා දුන්නා. ග්‍රවුන්ඩ් එකක් වඩන්න කියන්නේ නැත්නම් මේ දවස් ටිකේ ටිකටම ප්‍රැක්ටිස් කරන නිසා වීල් එකට ඩැමේජ් වෙයි කියලා ග්‍රවුන්ඩ්ස් දෙන්න කැමති නෑ මොකක් අය. මොකද ට්‍රාන්ස්පෝර්ට් වල වියදමක් කියන දම නම් අපි බයෙන් කරලා තියෙන ලොකු දෙයක්. මොකද අපි අනිවාර්යෙන් සර්වර් කප් එකක් දෙනවා. මොකද අපි මේකර් ගෙනාවේ ෂූට් පේම් කරගෙන මොකද අපි තමයි ඒක දාන්නේ. මේකට දෙන්න ගන්න කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මොකද අපි අපේ තියෙන සෝරන්ට. එතකොට ක්‍රිකට් ගහන අනෙක් දැයගේ සපත්තු වලට පොඩි ඩැමේජ් එකක්. ඒ වගේ අර පැත්තකට කරලා තියෙන සර් මේක. අපිට අර ගොඩාක් කියලා බලන්න අපෝ. විල්චියා වුණාම අර පොඩ්ඩක් අපි මොකක් හරි දෙයක් වෙනවත් ඒක ලොකු වටලන්නවත් දෙන්නේ නැහැ. මම අවුරුදු 20ක් තිස්සේ නැසන ශ්‍රී ලංකාව. අපි ඔක්කොම ජාති අන්තර නැසන රටවල් ගණනා කරගෙන ඉඳිනවා. විල්චියා මැරතන් අnder under basketball කිසිම දෙයක් පැවතින්නේ නැහැ. ඒ පැවතින්නේ නැති නිසා ප්‍රධාන හේතුව කිසිම ක්‍රීඩකයෙකුට ආර්ථික සත්‍යමක් නැහැ ඇවිල්ලා ප්‍රමුඛ එක. ඒකෙන්වත් කාලෙකට ගේනවා ට්‍රේනින් කරනවා ගෙවල් වල යනවා. ආයි මීට් එකක් ලඟ වුණාම එක පාට එන්න කියනවා අපිට පදින්න කියනවා. එතකොට අපිට ඒ ටයිමින් දෙන්න බෑ. මේකට අපි ආසයි. මේක අනිවාර්යෙන් අපි එකතුලා කරපු දෙයක්. අපිට මේක ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඉස්සරගෙන ඉල්ලන්නේ අපිත් එක්ක ඉදිරියේදී මේ ගමන යන්න. දෙන්න පුළුවන් උපරිම දේ දෙන්න සහ අපි අනිවාර්යෙන් වර්ල්ඩ් කප් එක ගේනවා සර්. මංජශ්‍රී රාජපක්ෂ ශ්‍රී ලංකා රෝදපුටු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ආසියානු කුසලාන අනුශූරතාවයේ දිනාගත්තට පසුව අපි ආව අද ක්‍රීඩා මාතාංශයට විශේෂයෙන්ම ක්‍රීඩා ඇමතුමා හම්බෙන්න. විශේෂයෙන්ම එතුමා අපිව බොහොම ආදරෙන් සාදරෙන් පිළිගත්තා. විශේෂයෙන්ම ක්‍රීඩා ඇමතුමාත් එක්ක කතා කරා අපේ මේ සතුට. ඒ වගේම විශේෂයෙන්ම ලැබපු ජයග්‍රහණය ගැන ප්‍රථම වතාවට රෝදපුටු කණ්ඩායමක් ආසියානු කුසලාන සහභාගී වුණේ ක්‍රිකට් කියලා. විශේෂයෙන්ම ඇත්තටම එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමාගේ අපිට දක්වපු දායකත්වය නිසා තමයි අපි ආසියානු කුසලානට ගියේ.
නැත්නම් එතුමා ඒ වෙලාවේ කැපවීමක් කරේ නැත්නම් ඇත්තටම අපිට මේ ඒ ටුර්නමන්ට් එකට යන්න හම්බෙන්නේ නැහැ. ඉතින් එතුමාත් එක්ක අද දිනේ අපි කතා කරා අපේ තිබෙන අඩුපාඩු ගැන. විශේෂයෙන්ම අපිට ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් ක්‍රිකට් ටර්ෆ් එකක් නෑ අපිට. ඉතින් ඒ ග්‍රවුන්ඩ් එක ටර්ෆ් එක එතුමා මේ මොහොතේම ක්‍රිකට් බෝඩ්ඩේට කතා කරලා ක්‍රිකට් බෝඩ් එක තුලින් ඉදිරියේදී අපිට ලබා දෙනවා කිව්වා. ඒ වගේම ක්‍රීඩකෙන් ගොඩක් මුල්ලිම පැත්තෙන් අඩුපාඩු තියෙනවා කිව්වා. ඒ වගේම විශේෂයෙන් මම පුහුණුකරු හැටියට මේ වෙනිදට කිසිම මුදලක් ගන්න නැතුව තමයි පුහුණුවීම් කරේ. ලංකාවට ආසියානු කුසලන් ලැබුණෙත් මේ ක්‍රීඩා මාතංශයේ ක්‍රීඩා ඇමතුමා සමඟ. මේ කණ්ඩායම ගැන කියනවා නම් අපිට ඉදිරියේදී තියෙනවා අපිට ලෝක කුසලාණය. මේ ලෝක කුසලාණයේ ජයග්‍රහණය කරන්න නම් අනිවාර්යයෙන්ම අපේ කණ්ඩායමේ ක්‍රීඩකයෝ පුහුණුවීම් කරන්න ඕන. ඉතින් ඉදිරියේදී ක්‍රීඩා මාතංශයේම අපිට නවාතැන් පහසුකම් සියල්ලක්ම ලබා දෙනවා කිව්වා. ඒ වගේම ආහාර පාන මේ සෑම දෙයක්ම එතුමාගේ මැදිහත්කම තුළ විශේෂයෙන්ම ලබා දෙනවා කිව්වා. ඉතින් ඇත්තටම අපිට සතුටුයි. අපි මේ රටින් ආසියානු කුසලන්ට යද්දී අපි හිටපු මට්ටමයි අද අපි එතුමාව මුණ ගැහුණට පස්සේ පිට එතුමාගෙන් ලැබුණ ලොකු ශක්තියක් අද දිනේදී ලොකු ධෛර්යයක්. මොකද වචනෙන් කියලා නිම කරන්න බැරි ආදරයක් කරුණාවක් විශේෂම විශේෂ මේ ආබාධිත දරුවෝ ආබාධිත දරුවන් මේ සමාජය තුළ මේ රට තුළ විශේෂම ගණන් ගන්න ඇති මොහොතක ක්‍රීඩා ඇමතුමා දක්වපු ඒ සහයෝගය ගැන ඇත්තටම එතුමාට ස්තුතිවන්ත වෙන